ඇසිදිසි මානෙන් ඔබට සිදිසිමානී නිහාලෝකය පිළිබඳව කතා කරන තැන කෙඹුර අඩවිය සුපුරුදු විදියට සුපුරුදු ලෙංගතුකමත් එක්ක ඔබේ නිවසට ගොඩවා දෙන්නේ අදත් කෙඹුර අඩවිය වැඩසටහනින් භාරතී මහත්තයත් එක්ක ආයිබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. මේ ආමන්ත්‍රණය හැමදාම මෙහිමයි භාරතී මහත්තයා. මගේ නම් මේ ආමන්ත්‍රණය වෙනස් කිරීමට කිසිදු අදහසකුත් නැහැ. ඒක නිසා හොඳ ආමන්ත්‍රණයක් නිසා ආයුෂ බොහෝ වේවා කියලා වැඩේ ප්‍රාර්ථනා කරමු සහ මේ වැඩේ ආරම්භ කරමු. අද කතාව පැත්තට ගියොත් කොතනින්ද පටන් ගන්නෙ කතාව? සර් මේක මේ නුවරඑළිය වුණාද කොළඹ වුණාද බත් දන්නේ නැහැ. මොකද තැන් දෙකම කියේ වෙනවා. හින්ද ජීවක කියලා හිටියා තරමක් ධනවත් තරුණයෙක්. මිනිහට සල්ලි තියෙනවා. පෞද්ගලික ආයතනයක උසස් නිලයක් දරනවා. එයාගේ බිරිඳ ටිකක් ලස්සන ගෑණියෙක්. දරුවා නිෂි. මේකල යනවා විවේකයට දවස් 3-4ක් නිවාඩු හම්බ වුණා. ආණ්ඩුවේ නිවාඩු තුන මේවත් වහල තියෙන ප්‍රධාන ස්ට්‍රයිකයකුගේ මතට ගියා. ඒ කාලි එකින්දා ඔක්කොම අඩපණලා තිබුණ අපි නුවරඑළියා විනෝදය තාරිකාවක් ගියා. ගීර නුවරඑළියට ආසන්නව වතු බගලාවක නවාතැක් ගත්තා. වතු බගලාවක තම කාමරයක් ගන්නවා නෙමෙයිනේ, මුළු බංගලාවක සැරේ ගන්නවා. ඒක ඉතින් උයා පියා ගන්න හිටිය පොඩියන් කියලා දෙබල මිනිස්සේ කලින් එක බුක් කරගෙන ගියේ. මේගොල්ලෝ අතරමගදී දැන්නද උයා පියාගෙන කන්න බාබිගේ උපාරක් දාගන්න අවශ්‍ය බඩු බුට්ටු තරගෙන ඒකත් නිකියේ දාගෙන ගියයි කියමුකෝ. මේ බංගලාවට ගිහිල්ලා එළවලු ටිකයි ගැදාපු අඩු කුඩුබ ටිකයි පොඩියට බාර දුන්නු. පොඩිය බංගලාව බලා ගන්න අතර එයා තමයි උයන්නේ. අම්මි මම සෙල්ලම් කරන්න යනවා. කොහෙටද දෝනි? දුර යන්න ළඟ ඉන්නේ. අපි හැංගි මුත්තන් කරන්න යන්නේ. අපි කිව්වේ උමා රාජා එයාලගේ යාළුවෝ. ඔය කියන ළමයි කවුද අනේ? රාජයි උමයි කියන්නේ ඔය පොඩියන්ගේ ළමයි දෙන්නනේ. ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න. ඔයා අනේ අම්මි ප්ලීස්. හරි හරි යන්නකෝ. හැබැයි දුර යන්න එපා. පත්ත බලා ගන්න පොඩියන්ගේ ළමයි එක්ක අපේ ළමයි සෙල්ලම් කරන්න. මොකද්ද මේකේ තේරුම? ළමයි කියන්නේ ළමයි. ඔන්න ඔහේ යන්න දෙන්න. තෑන්ක්ස් තාත්ති. මම යනවා. අනේ මන්දා. ඔය 3rd class ළමයි මොන වචන පාවිච්චි කරනවද දන්නේ නැහැ. මේ අපි දවස් කීපයකින් යනවා. නිෂි බබා හැමදාම මෙහි ඉන්නේ නැහැ. ඒ හින්දා ඒ ගැන එච්චර වොරි වෙන්න එපා. අනික ටිකක් හිතන්නකෝ. නිෂි බබා කලම්බවලදී මේ තරම් නිදහසේ නෙවෙයි ඉන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවකටවත් එයාට ටිකක් නිදහසේ ඉන්න දෙන්න. මේ ඒක නෙවෙයි ජීවක. අපි මේ ළඟින් ඉඳමක් අරගෙන ගෙයක් හදමු. කලම්බුව තෑරලා මෙහෙට ඇවිල්ලා පදිංචි වෙන්න? නෑ මේ නිවාඩුවට එන්න. ආ ඔයාට මේ හොඳට හිතට අල්ලලා වගේ. අනේ ඔව් ජීවක නවතින්න හිතනවා. නිෂි බබා නිෂි බබා නිෂි බබා ඒ කෑ ගැහුවේ කෙම්මුර අඩවිය අඩවිය පොඩියන්ට තිටියා දරු දෙන්නේ. නිෂි කියන්නේ සේනානිගේ ජීවකගේ පැටියානේ. තනියම ඉන්න කොහමද? ඉතින් කිව්වා මේ මම අර පටවු දෙන්නතක සෙල්ලම් කරන්නම් කියලා. පිස්සුදු කියලා සේනානි ගොරෝසුල ජීවකේ දැන් කොහොමද හබන්නේ? ඉතින් මේ ඉන්න දවස් දෙකට මේ මක්කරවද කියලා ආවා. ගලය පිටියක් නැහනේ සෙල්ලම් කරන්නනේ. සෙල්ලම් කරන්නනේ තනියම ඉන්න එක යාළු මිත්‍රක ගැටි වෙන්නේ නැහනේ. ඕකේ ඔන්න අවසරේ දුන්නා. රාජයි උමයි එක සෙල්ලමට ගියා. මිනිත්තු 5ක් ගත වෙනකොට නිෂි බබා හයියෙන් බය වෙලා කෑ ගැහුවා. ජීවකයි සේනානි දුවගෙන ගියා මොකද කියලා බලන්න. නිෂි බබා මොකද උනේ? අඬන්නේ නැතුව කියන්නකෝ දෝනි මොකද උනේ? අනේ නිෂි බබා ඉතින් අඬන්නේ නැතුව කියන්නකෝ මොකද උනේ කියලා. මට බයයි තාත්තේ. ඇයි දෝනි බය?
මේ මම ලගින් ඉන්නවා අම්මිත් ඉන්නවනේ. අනේ ඔව්දෝනේ, බය වෙන්න එපා. කියන්නකෝ දැන් මොකද්ද උනේ කියලා. කවුද මාව අරගෙන යන්න හැදුවා? අරගෙන යන්න හැදුවා කවුද? දන්නේ තාත්ති. කොහෙදද පුතේ? අර අතනේදී. මොකටද පඳුරු වසරින් ගන්න ගියේ? ආ අපි ඇඟි මුත්තන් කරානේ තාත්ති. මං එතන හැංගුණා. හරි හරි, අඬන්නේ නැතුව මගේ දුව හැංගිලා ඉද්දි වෙච්ච දේ කියන්නකො. එයා පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඇස් දෙක වැහුවා. කවුද? දන්නේ නැහැ. අනේ මට බයයි. අනේ බය වෙන්න එපා බබා. අර අනිත් ළමයිගෙන් කවුරු හරි විහිළුවක් කරන්න ඇති. පුතේ, විහිළුවක් දරා ගන්න බැරි නම් යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. හරි, දැන් අරණ එක නවත්තන්නකෝ. එහෙම නැත්තම් අර ළමයින්ට කියනවා යන්න කියලා. එතකොට ඔයාට සෙල්ලම් කරන්න කවුරුත් නැති වෙනවා. එයාල නෙවෙයි. එයාලට පුළුවන් බව වඩා ගන්න. වඩා ගන්න? කවුද නිශි බබෝ එයා වඩා ගන්න හැදුවේ? දන්නේ. පිටපස්සෙන් ඇවිල්ලා මගේ ඇස් දෙක වැහුවා. ඊට පස්සේ මාව වදාගෙන යන්න හැදුවා. ජීවක, මොනවද අනේ මේ දරුව කියවන්නේ? කෙම්මුර අඩවිය අඩවිය. මේගොල්ලෝ හැංගි මුත්තන් කරලා පොඩි යුද්ධයක් නැද්ද? පදුරක් අස්සේ ගිහලා නිශිවබ හැංගිලා හැංගිලා ඉන්නකොට අරගොල්ලන්ට හොයන්න කියලා නිශිබබාගේ ඇස් දෙක වහලා කවුදෝ කෙනෙක් යා උසගෙන ලැස්තිලා කෑ ගහලා අම්මේ ඊගල මරලා තෝනි කියලා. ඒක තමයි නිශි කිව්වේ. ජීවක හරියට කලබල වුණා මේ කෙලියේ. පොඩියන්, එනවා එනවා. මතියා මතියා, තමුසට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. යෝ ඔමාති, ඔව්. මොකේ දරුවෝගේ වයස? උමාගෙල්ල චූටි බේබිගේ වයසේ. රාජා ඊට අවුරුදු 3ක් වැඩි මාතිය. ඒක කිව්ව ලස්සන මාතිය. මාතිය, අනේ මාතිය, අනේ මාතිය, අනේ මාතිය. අයියෝ මාතිය, ඒක මොකද? අද මම මුව ඉවර කරනවා. අනේ ඒකම මොකද කරපු අර දප්පා? මොරද? මොරත මං උඹට. අනේ මාතිය, ගඩේ මාතිය. මොකද කරන්නේ? ආ, ඔය මිනිහා මැරියෝ මේ විදිහට. මං වගේ උන්ව මරන්න ඕන. යකෝ, කිරි දරුවේ කඳුරන්නේ නැති සත්තු. යකෝ, තමුන්ටත් මේ දරුවක වැස දුවෙක් ඉන්නව නේද? ඒක මොකද මාතිය මේ කියනවා? කියන්නේ මොනවද කියලා තේරෙයි තව ටිකකින්. ඔහම හිටපන්. ජීවක, මොකද ඔය කරන්න හදන්නේ? ආ? පොලිසියට කෝල් කරන්න. ඇයි? ඔයාට තේරෙන්නේ නැද්ද සේනානි? සෙල්ලම් කර කර හිටපු අපේ දරුවව මූ ඇස් වහලා අරගෙන යන්න හැදුවයි කියලා. මේක අසහනකාරී. පොඩි දරුවන්ටවත් නිදහසේ ඉන්න නැහැ මුං වගේ උන් ඉඳ. මෙහෙම උන් පොලිසියට අල්ලලා දෙන්න ඕනේ. පොඩි මාතියා, මොකද මාතියා මේ කියනවා? මාතියා, අනේ මාතියා, මාව පොලිසියට අල්ලලා දෙන්න මං කරපු වරද මොකද මාතියා? ඒක දැනගනින් පොලිසියදී. අයියෝ. සර්, ජීවෝ වහාම පොලිසියට ටෙලිෆෝන් කරලු. ටෙලිෆෝන් කරලා කියලා පැමිණිලක් දානවා. කොහමද දාන්නේ? පොඩියෙන් විසින් නිශි බබා ඇස්වාල උසයි යන්න ගියයි කියලා පොලිසිය පටගාලේනවා. ඇවිල්ලා ළමා අපයෝජන කියන චෝදනාව යටතේ පොඩියන අතර කොට ගන්න. දැන් ඉතින් නිවාඩුව ගත කරන තරමේ මානසික සුවයක් නෑ මේ දෙන්නට. මේකෙල වහාම් බඩට ගත්තා පහු පැක් කරගෙන කොළඹේන. එතනින් ඉවරයි විනෝචාරිකාව. කොළඹට වට පස්ස මෙන්න මෙහෙම කෙඩියක් කෙලේ වෙනවා බා. නිශි බබකෝ, නිදි තවම රෑ 9 වත් වෙලා නෑනේ. අනේ මන්ද ජීවක, නිශි බබා ඉන්නේ බය වෙලා වගේ. කලින් තිබුණු ඇක්ටිව් ගතිය නැහැ දැන් යාළඟ. තව ටිකක් බලලා අපි බබාව මේ ડોක්ටර් කෙනෙක් ළඟට එක්කන් යමු. ඇයි? වෙච්ච දේ හින්දා එයා ඉන්නේ ෂොක් වෙලා වගේ. එයාගේ හිත අපි හදන්න ඕනනේ.
එයාගේ හිත හැදෙන්න දෙන්න. ඒක තමයි හොඳම මේ වෙලාව. ඒක තමයි මමත් මේ නිශ්ශබ්ද වෙන්නේ. වෙච්ච දේ ගැන අහන්නත් එපා. එයාට ඉබේම අමතක වෙලා ගියේ දේ. දිගටම ওই தත්ත්වය ওই විදිහටම තිබුණොත් ડોක්ටර් කෙනෙක් ළඟට යමු. අනේ මන්දා. අපරාධ අපේ නිවාඩුව. ඔයාට දුකයිද? නෑ. එදා මෙතනින් ආපික හොඳයි. ඇවිල්ලත් නිශී බබා මේ විදිහට ෂොප් වෙලා ඉන්නව නම් දිගටම හිටියනම් කොහොමද ඒක? අපි දවස් දෙක තුනකට විතර කොහෙට හරි යමුද? අනේ පජීවක. අපි ගෙදරින්ම. දරුවගේ හිත හැදෙන නම් ගෙදර ඉන්න එක තමයි හොඳම. චි. මාස ගානක් හීනමවල ගියපු ගමන. මේ ජීවක පොඩියෙන් තවම රිමාන්ඩ්? මම දන්නේ නැහැ. කාලකන්‍යාව හිරේ දාන්නමයි වටින්නේ. අම්මේ 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 නිශී බබා. නිශී බබා පුතේ. නිශී බබා. හයි දෝනි. කියන්න මගේ දුව ඇයි? කවුද මව? උස්සගෙන යන්න දුව. හැසිදිසිමානී නිහලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය. අපි දෙවනි පෑය ආරම්භ වෙන්නේ භාරතී මහත්තයා. දැන් මේ අය නිශී බබත් එක්ක ජීවක සහ සේනානි කොළඹ පැමිණෙනවා. නිශී බබා එදා බයවෙල කෑගුවට පස කොළඹවට පස්සෙත් තැතිගැන්මකින් ඉන්නේ පොඩි ජීවක හිතර මේ එදා වෙච්ච බයගැනීම තමයි තාම හිතේ තියෙන්නේ. හිතේ රැඳිලා තියෙන්නේ. තව ටික දවසක් අපි බලලා මෙයාට නොදැනෙන්න මේක හිතෙන් අහකු නැත්තම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා මේක අහ කරගමු. ඒකත් හිතේ තියෙන අතරපම් මෙන්න මේ වගේ කෙනෙකුත් කෙරෙවෙනවා. සේනානි ජීවක මේ මේක ඇහුවම ඔයාට අප්සෙට් එකයි. මේ මොකද්ද ජීවක? පොඩියෙන් වහ බීලාද? මොකක්? මේ ඉතින් මේ රිමාන්ඩ් එකේ ඉඳලා ගෙදර ආවනේ. ඔව්. ඒත් මිනිස්සයාට සෑහෙන්න ප්‍රශ්න ඇවිල්ලා. මිනිහාගේ පවුලත් මිනිහට දොස් කියනවලු. දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් වෙලා මේ කරන්න හදපු වැඩේ ගැන කී කියා පලාතම යාට බනිනවලු. කඩේ ළඟදී කවුද යාට ගහලක් තියෙනවා. ගෙදරින් එළියට බහින්න බැරි තත්ත්වයක් තමයි මිනිහට උදා වෙලා තියෙන්නේ. එතකොට එයාට අමාරුයි කියලා කියනවද? පොඩියෙන් නැති වෙලා සේනානි. මොකක්? අනේ මන්දා. අපිට දැන් දොස් අහන්න වෙයි. අපිට දොස් කියන්නේ ඇයි? වැරද්ද කරපු මිනිස්සයා එයාමනේ. ඉතින් එයා එයාටම දඬුවම් දීගත්තා. අනේ මන්දා. පොඩියන්ගේ පවුලයි පොඩියන් හිතවත් කට්ටියයි ওই විදිහට හිතන එකක් නෑ ජීවක. අපි ඒ මිනිස්සයාට වහබුණු තත්ත්වයක් ඇති කළා කියලා එයායි අපිට දොස් කියන්නේ. එතකොට අපේ දරුවට වෙලා තියෙන දේ ඒ ගැන කවුද කතා කරන්නේ? අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනි කියලා. කොයිද නිශී බබා? අනනිදි. කොයි තරම් ඇක්ටිව් දරුවෙක්ද? මොකද්ද මේ ළමයාට උනේ? මට තේරෙන්නේ නැහැ ජීවක. ඔහේ බලාගත්තා තේ බලාගෙන ඉන්නවා. එහෙනම් අපි ආව ડોක්ටර් කෙනෙක් ළඟට එක්කන් යමුද? ඔව්. මට හිතෙනවා එහෙම කරන එක හොඳයි කියලා. දවසින් දවස ළමයාගේ තත්ත්ව වෙනසක් නැහැනේ ජීවක. ඔන්න ඒක හොඳ වෙන පාටක් නෑ. ෂුවත් දිගටම බය වෙනවා. තත්තික ස්වරූපේ බයින්නේ. ඒක දම්මයි තාත්තයි කෙල්ලව ගෙනියනවා මානසික වෛද්‍යවරේ ගාවට. මේ සේරානේ අපේ නිශී බබාට දැන් හොඳයිනේ. අනේ ඔව්. හිටියට වඩා නම් හොඳයි. ඒ ජීවක හොඳටම හොඳයි කියන්න බෑ. ඒයි? තවමත් එයා ඉන්නේ මොකක් හරි දෙයකට බය වෙලා වගේ. හිටපු ගමන් තමයි ඒ තත්ත්වෙ මතුවෙන්නේ. අයියෝ මගේ දරුවට වෙච්ච දේ. ජීවක නිශී බබා කියන විදිහට අර මිනිහා කරලා තියෙන්නේ මෙයාගේ ඇස් වහලා අරගෙන යන්න හදපු එක විතරනේ. ඒ වගේ දෙයකට මේ දරුවා මේ තරම් ෂොක් උනේ ඇයි? ඒ සිද්ධිය උනේ දුව හැංගි මුත්තම් කරලා හැංගිලා ඉන්නකොටනේ. ඒ වෙලාවේ අර මිනිහා කරපු දෙයට මේ ළමයා ගොඩක් බය වෙන්නේ නැති. අනික මෙයා මේ පොඩි දරුවෙක් නේ. මේ
ඒක නෙවෙයි අර පොඩියල්ලගේ පැත්තේ මොනා දාරංචි. එහෙන් ඉතින් මොනවා චිවින්නද? ඒ මනුස්සයාගේ පවුල තවම අපිට සාප කරනවද දන්නේ නැහැ. එයාගේ මනුස්සයව මරාගත්ත කියලා. සාප කරපුදින් අපිට ඒ සාප වදින්නේ නැහැ. සාප කරන්න ඕන ඒ අය නෙවෙයි. අපේ දරුවට වෙලා තියෙන දෙයට අපි සාප කරන්න ඕන. අම්මේ එන්නකෝ. නිෂී බබා. ඇයි පුතේ? ඒ පාරන. කවුද? දන්නේ. මොනවද නිෂී බබා මේ කියන්නේ? දැන් කවුද කෙනෙක් මෙතනට ආවා? ඒ පාර යන්න. කවුද? දන්නේ. කෙම්මුර අඩවිය. අඩවිය. ඔන්න නිෂීව තාවකාලික සුවයක් හම්බ වුණා. වෛද්‍යවරයාගේ ප්‍රතිකාර වලින්. හැබැයි ඒක නිට්ටාවට බඳ වුණේ නැහැ. තාමත් නිෂී බය වෙනවා. හීනෙන් බය වෙනවා. විකාර කියවනවා. මගේ වටේ කවුද කරකැවෙනවා? කවුද මංගාවට එනවා? ඔන්නෝම මහා අප්‍රබංශ කතන්දර කරනවා. දැන් සේනානිටයි ජීවකටයි මේක මහා හිසරදයක් බං. පොඩියකට මේ වෙච්ච දේ නිකන් ට්‍රිප් ගිහිල්ලා විනෝචාටිකාව ගිහිල්ලා විවේකෙන් ඉන්න නැති කරදරයක් ඇති වුණාම. ජීවක, මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක මට නම් මහා ප්‍රහේලිකාවක්. සේනානි අපේ දරුවා පොඩි දරුවෙක්. එයා එදා වෙච්ච දෙයට බය වුණා. තවම ඒ බය තියෙනවා. ඒත් ඒක වෙලා දැන් දවස් ගාණක් වෙනවනේ ජීවක. මට දැනෙන හැටියට නම් නිෂී බබාට ඒ සිද්ධිය ගැන දැන් ඉච්චර ගාණක් නැහැ. මට ඒක තේරුනේ ඔයාලගේ නංගිලා මෙහෙ ආපු දවසේ. ඇයි? මොකක්ද උනේ? ඔයාගේ නංගිගේ බබා කතරගම ට්‍රිප් එක ගැන විස්තර නිෂී බබාට කිව්වා. ඒ වෙලාව නිෂී බබා නුවරඑළිය ගමන ගැන කිව්වා. ඒක කියාතේ දුවගේ වෙනසක් තිබුණේ නැහැ. රාජ ගැනයි උමා ගැනයි විස්තරත් කිව්වා. නිෂී බබා ඒ විස්තර කිව්වේ හිනාවෙවි. අනේ මන්දා, එයා එහෙදි එයා බය වුණු එකයි පොඩියෙන් පොලිසියට අරගෙන ගියපු එකයි ගැන කිසි දෙයක් කිව්වේ නැහැ. එතකොට මේ මොනවද සිද්ධ වෙන්නේ සේනානි? ජීවක, මේ අපේ අම්මා කිව්ව දේ ගැන මොකද හිතෙන්නේ? අනේ මේ සේනානි, ඔන්න ඔය කතාව නවත්තන්නකෝ. මම ඔය අමනුස්ස බලපෑම් විශ්වාස කරන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. අනේ ඒ වුණාට ඒ වගේ දේවල් වලත් ඇත්තක් තියෙනවා ජීවක. මේ විකාර කියවන්න නැතුව ගිහිල්ලා තේකක් හදාගෙන ඉන්න මට. හරි හරි, මං තේකක් හදාගෙන ඉන්නම්. ඔයා අතෙන්ට වෙලා ඉන්නකෝ. මේ දුව කාමරේ. එයාට නිින්ද ගිහින්. නැගිට්ටොත් බය වෙයි. එයා මට කිව්වා එයා නිදාගන්නකම් කාමරේ ඇතුළට වෙලා ඉන්න කියලා. එහෙම ඉන්න බැරි නම් කාමරෙන් එළියට ඇවිල්ලා හරි මෙතනම ඉන්න කියලා. ඒ නිසා ඔතනම ඉන්න. හරි හරි, මම ඉන්න. ඔයා ගිහිල්ලා ඉන්නකෝ. සේනානි! ජීවක, මොකද උනේ? එකපාරටම මේ නිෂී බබාගේ කාමරේ දොර ඇරුණා. ඒත් එක්කම දොර වැහුණා. ඉතින් හරියට කවුරු හරි කාමරේ ඉඳලා එළියට ගියා වගේ. මොනවා? අනේ ජීවක, දැන්වත් මං කියන දේ විශ්වාස කරන්නකෝ. කෙම්මුර අඩවිය. අඩවිය. දැන් සාමාන්‍යයෙන් ගුප්ත දේවල් මන්ත්‍ර ගුරුකා විශ්වාස නොකරන ජීවකට මේ ඇතිවන දේවල් නම් ටිකක් දරා ගන්න අමාරුයි. තමන්ගේ එකම පොලිසිය නෑ. ඒකෙන්ද සේනානිගේ ඉල්ලීම පරිදි අඳුන බලා සතර කියනු ලැබේ කියන තැනකට කෙල්ලත් එක්ක යන. මේ අයි මේක ඉවරයක් නෑනේ. මුත්තමැරෙන්නේ නැහැ. ඇඳ ඉස්සෙන්නේ නැහැ. දැන් බලමු අඳුනේ මොකද්ද කියන්නේ කියලා. මේ අය ආවේ තමුන්ගේ දරු සිඟිත්ති ගැන දැනගන්න වෙන්න ඇති. අනේ එහෙමයි ගුරුන්නාන්සේ. දුරබැහැර තැනකදී ඒ දැනවිට අද්භූත බලපෑමක් ඇති. ඒ කිව්ව ගුරුන්නාන්සේ? ඒ ඉසව්වෙ තිබුණේ වහලා දාපු නිවස. ඒක සර්කිට් බංගලෝ එකක්. දෙමළ මිනිස්සෙක් ඒක බලා ගන්නවා. බලා ගන්නවා කිව්වට එයා නිතරම එතනට එන්නේ යන්නේ නැහැ. ඒක මිනිස් වාසයක් නැති තරම්. ඒ වගේ බිමක අමනුෂ්‍යයෝ ඉන්න පුළුවන්. මේ දැරිවිට බලපෑමක් ඇති වුණේ
ආන් ඒ අමනුස්සයගේ. එතකොට ගුරුන් වහන්සේ තවම අපේ දෝ බයවෙන්නේ. ඒ දැරවි අමනුස්ස බලපෑමට ලක්වුණාට පස්සේ මේ අය එතනින් එන්න කලින් ඒකට ප්‍රතිකර්මයක් කළාද? අඩුම තරමින් දැරවිට තෙල් සාත්තුවක් කළාද? ඇප නූලක් දැම්මත්? අනේ ගුරුන් වහන්සේ කිසි දෙයක් කළේ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි මේ. ඒ අමනුස්ස පරාණේ මේ දැරිවි පස්සෙන්ම ආවා. අනේ ඒ කියන්නේ අමනුස්ස පරාණේ තවම අපි වටේ සැරිසරනවද? සිද්ධ වෙන්නේ නම් මෙහෙම තමයි. ඒත් මේ මහත්තයා ඒ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයිනේ. එහෙම නේද? ඒ නිසා ඉස්සර වෙලාම මම මේ අඳුනින් බලලා කියන දේ ඇත්ත කියලා මේ අයට ඔප්පු කරලා පෙන්නලා ඉන්නා. මහත්තයා, මම මේ කතා කරන්නේ මහත්තයාට. ගුරුනන්සේ, මහත්තයා, මේ කාරණාව නිසා මහත්තයා අහිංසක මිනිස්සෙක්ට අභූත චෝදනාවක් එල්ල කළා. ඒකේ ප්‍රතිඵලය වුණේ ඒ මිනිස්යාගේ ජීවිතේ නැති වෙච්ච එක. මම හරි? එහෙම දෙයක් වුණාද? එහෙමයි ගුරුනන්සේ. එහෙමනම් දැන්වත් මම කියන දේ විශ්වාස කරලා තමුන්ගේ දුව වටේ සැරිසරන මේ අමනුෂ්‍ය පරාණි අයින් කරන්න. ඒ වගේම තමුන්ගේ අතපසු වීමෙන් මිය පරලොව ගියපු අහිංසක මිනිසයා වෙනුවෙන් මොනවාම හරි දෙයක් කරන්න. ඒ නිවසේ වැඩි දවසක් හැඳලි හිටියේ යම්කිසි භූතාත්මයා මේ කෙල්ල තනිවුණ ගමන්ම තමන්ගේ පාෂයට ගත්තා. ඒක තමයි මේ ඔක්කොම හුටපට. අපි දෙහිගිඩිය කපලා ශාන්තියක් කරම් පොඩි, එතකොට කෙල්ල සූපත් වෙයි කියලා. උන්නේ ඒ උන්නේ මොන කරද්ද බඳන්නේ නැහැ. ඒ ශාන්ති කර්ම කරාම ඒ අමනුෂ්‍යාත්මය මෙයා වැතරලා ආපහු ගියා යන නූරෙලි පැත්තට පොඩි එන්න නිදහස් කරා. කොයි විදිහට තමයි කතාව අවසන් වෙන්නේ? එතකොට කතාව ඔය විදිහට අවසන් වෙනකොට අපිට මේ කතාව රචනා කළ දුනියාරේ වංශකුණතිලක හනදායකත්වය ලබා දුන්නා අමිලුවන් නන්දසේන, මදුමාල ජයසිංහ, රෙක්ස් හැමිල්ටන් කියන හඬ ශිල්පීන්, නිෂ්පාදනයේ සෙහාන් සුරින් සංජීවගෙන් වගේම කසුන්නී වික්‍රමසිංහගෙන්. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරතී මහත්මයත් එක්ක සුවදායක දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත්. කෙම්මුර අඩවිය.